සංකතන සංවාද මණ්ඩපය අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. සංකතන සංවාද මණ්ඩපය තුලින් අද අප සාකච්ඡා කරන්නේ මානව වංශ සංගීත විද්‍යාව සම්බන්ධයෙන්. මානව වංශ සංගීත විද්‍යාව කියන කාරණය ලංකාව තුලත් යම් තාක් දුරකට හැදෑරීම් සිද්ධ වෙලා තිබෙනවා. සීදේස් කුල තිලක වගේ ආචාර්යවරුන්ගේ සිට යම් ආකාරයකට ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුලත් යම් හැදෑරීමකට ලක් වෙච්ච ශාස්ත්‍රයක් විදිහට අපිට හඳුනා ගැනීමට පුළුවන්. නමුත් මේ විෂය ලෝකයේ තුල ඉතාම පුළුල්ව ව්‍යාප්ත වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම බහුශික්ෂිත විෂයක් විදිහට තවත් විෂයන්ගෙන් පෝෂණය ලැබමින් සහ ඒ විෂයන් තුළින් ආලෝකය ලැබමින් ඉදිරියට ගමන් කරන ස්වරූපයක් දකිනවා. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අප අද ඇරයුම් කළ සංකතන සංවාද මණ්ඩපයට ස්ලෝවේනියාවේ ලුබ්ලියානා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන මහාචාර්ය ලසන්ති මනරංජනි මහත්මියට. ඇය මේ විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික ශාස්ත්‍රඥවරියක් විදිහටයි සැලකෙන්නේ. ඇය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු යුරෝපය ඇතුළු බොහෝ රටවල ඇය සිය ශාස්ත්‍රීය දැනුම ගවේෂණය කරමින් බෙදා හදා ගනිමින් තමගේ කාර්යයේ ඉෂ්ට කරමින් සිටිනවා. අද ලසන්ති අප සමග එක්ව සිටිනවා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. අපි මුලින්ම ඔබෙන් දැනගන්නට කැමති වෙන්නේ මේ මානව වංශ සංගීත විද්‍යාව කියන යෙදුම සහ මේ විෂය කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලම බලමු. මේ යෙදුම ගැන කතා කරන්නත් කලින් මේ විෂය මොකක්ද කියන එක පිළිබඳව මූලික අදහසක් අපි අසන්නට ලබා දෙමු. ඇත්තටම නම් දැන් ඔබතුමා මේ හැඳින්වීමේදී සඳහන් කරා මානව වංශ සංගීත විද්‍යාව කියලා. ඒ වගේම ඒක ඇත්තටම නම් University of Visual and Performing Arts කියන ආයතනයේ පාවිච්චි වෙන වචනය Ethnomusicology කියන විෂයට. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ පාවිච්චි වෙනවා ජන සංගීත වේදය කියලා. එතකොට මම Ethnomusicologist කෙනෙක් විදිහට ඇත්තටම මේ වචන දෙක අපි ලංකාවේ පාවිච්චි කරන වචන දෙක පිළිබඳවම ප්‍රශ්නයක් තියෙනවා. එකක් තමයි Ethnomusicology කියලා කියන එකට ජන සංගීත වේදය කියලා නම් කරාම අපේ එකපාරටම අවධානය යොමු වෙන්නේ ජන සංගීත හැදෑරීම වගේ අදහසක්. ඇත්තටම නම් මේ විෂය පටන් ගන්නේ ජන සංගීත වේදේ හැදෑරීමෙන් තමයි. ෆෝක් මියුසික් රිසර්ච් කියලා කියන කොටසින් තමයි පටන් ගන්නේ 18 ශතවර්ෂයේදී. නමුත් දැන් අපි එතනින් කම්පැරටිව් මියුසිකොලොජි වලට ඇවිල්ලා 1950 ඉඳලා Ethnomusicology කියන කොටසේ තමයි දැන් ඒකේ නව මානයන් ගොඩාක් ලෝකෙ හොයාගෙන තිනවා. මේ ඒ ඔස්සේ දැන් යන වෙලාවක තමයි අපි මේ සාකච්ඡාව මේ මැදිරිය කරන්නේ. ඉතින් ඒ නිසා මම මට ප්‍රශ්නයක් තියෙනවා ජන සංගීත වේදය කියලා කියන නාමයෙන් Ethnomusicology හැඳින්වීම පිළිබඳව පළවෙනි එක. දෙවෙනි කාරණාව මම කිව්වා වගේ කොළඹ ප්‍රසංග කලා විශ්වවිද්‍යාලයේ පාවිච්චි කරන මානව වංශ සංගීත වේදය කියලා කිව්වහම එතනත් ප්‍රශ්නයක් තමයි. එකපාරට අපිට මතක් වෙන්නේ Anthropology of Music කියන අදහස. ඒ කියන්නේ මානවයා විසින් නිපදවන සංගීතයක් කියන හැඟීම. නමුත් අද Ethnomusicology වල අපි කතා කරනවා Zoo Musicology. ඒ කියන්නේ සතුන් විසින් නිපදවන සංගීතයක්. ඒ වගේම Echo Musicology. ඒ කියන්නේ Nature Sounds. ඒ කියන්නේ Natural කියන්නේ මොකද ස්වභාවික ස්වභාව ධර්මයන් විසින් නිපදවන සංගීතයන් පිළිබඳව සහ ඉන් එහා ගිය බොහෝ නිර්වචන අද සංගීතයේ සම්බන්ධව සහ ඒ පරිවේෂණ කටයුතු වලදී පාවිච්චි වෙනවා. ඒ නිසා මානව වංශ සංගීත වේදය කියලා කියන එක ඇත්තරම නම් Anthropology of Music කියන එකට හොඳයි. නමුත් Ethnomusicology කියලා කියන විෂය හැඳින්වීමේදී මේ වචන දෙකම ලංකාවේ පාවිච්චි කිරීම පිළිබඳ මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතු වෙන්නේ දැන් අපි මානව වංශ සංගීත වේදී කියලා පාවිච්චි කරාම අපිට අර Zoo Musicology හරි Echo Musicology වගේ දැනට විශාල වශයෙන් ව්‍යාප්තව තියෙන ෆීල්ඩ්ස් දෙකක්, ශාස්ත්‍ර දෙකක් ඒවා ඇතුල් වෙන්නේ නැහැ වගේ හැඟීමක් තියෙනවා. මොකද මානවයා තමයි මූලික වෙන්නේ මෙතෙන්දී. ඉතින් ඒ නිසා අපි එතනින් ඒ පිළිබඳ අදහස මම මෙතනින් නතර කරන්නම්. ඒ කියන්නේ ඒක අපිට මතුවට සොයාගත යුතු
වචනයක් විදිහට මම දකිනවා. එතකොට මේ විෂය ඔබ දැන් ලංකාවෙත් ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරියක විදිහට දීර්ඝ කාලයක් කටයුතු කළා. ඊට අමතරව තවත් රටවල් වල ඔබ මේ ආකාරයෙන්ම කටයුතු කරන දැන් මේ වෙනකොට ඔබ වැඩියෙන්ම සහභාගී වන්නේ ස්ලෝවෙනියා කියන රාජ්‍යයේ ලුබ්ලියානා කියන විශ්වවිද්‍යාලයත් එක්ක තමයි වැඩිපුරම කතා කරන්නේ කටයුතු කරන්නේ. එතකොට මේ ලුබ්ලියානා විශ්වවිද්‍යාලයේ ඔබ කරමින් ඉන්න කාර්ය කුමක්ද? එය කොහොමද ඔබ මේ කටයුතු කරන මානව වංශ සංගීත විද්‍යාව සමග සම්බන්ධ වෙන්නේ? මම ඇත්තටම නම් මගේ ඒරියා එක තමයි මියුසික් තෙරපි සහ මෙඩිකල් එත්නෝ මියුසිකොලොජි, සංගීත චිකිත්සාව සහ එත්නෝ මියුසිකොලොජි වල තවත් බ්‍රාන්ච් එකක් තමයි මෙඩිකල් එත්නෝ මියුසිකොලොජි කියන්නේ. එතකොට දැන් තව චුට්ටක් මම මේ විස්තර කරලා මගේ කතාවට එන්නම්. හේතුව දැන් එත්නෝ මියුසිකොලොජි කියන්නේ ඇලන් පී මේරියම් 1964 දී ඇන්ත්‍රොපොලොජි ඔෆ් මියුසික් කියන පොතේදී කියනවා ස්ටඩි මියුසික් ඉන් කල්චර්. ඒ කියන්නේ සංගීතයේ සංස්කෘතියක් තුල හැදෑරීමට තමයි එත්නෝ මියුසිකොලොජි කියන්නේ කියලා. එතකොට දැන් මෙඩිකල් එත්නෝ මියුසිකොලොජි මගේ ස්පෙෂලයිස්ඩ් ඒරියා එකේදී මියුසික්, මෙඩිසින් ඇන්ඩ් කල්චර් කියන විෂයන් තුනම සංගීතය, වෛද්‍ය විද්‍යාව සහ සංස්කෘතිය කියලා කියන අංශ තුනම සම්බන්ධ වෙන විෂයක්. ඒතර මම ඒ කොටස හැරුණාම ඇප්ලයිඩ් එත්නෝ මියුසිකොලොජි කියන විෂයට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අපි කොහොමද එත්නෝ මියුසිකොලොජිකල් නොලෙජ් දැනුම ඇප්ලයි කරන්නේ සර්ටන් ඒරියා එකකට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් දැන් අපි මම ලංකාවෙන් උදාහරණ ගන්නම්. දැන් අපි වැදි සමාජය පිළිබඳව පර්යේෂණයක් කරනවා. දැන් සාමාන්‍යයෙන් හැම වෙලාවෙම අපි පර්යේෂණයක් කරන්නේ අපේ සුබ සාධනය සඳහා. එක්කෝ බැචලර්ස් ඩිග්‍රී එකට, තීසිස් එක හැටියට, නැත්නම් මාස්ටර්ස් වල, නැත්නම් PhD එකට. අපි ඒගොල්ලන්ගෙන් රිසෝසස් අරගන්නවා ඉන්ටර්විව්ස් වලින් හරි ඒගොල්ලන්ගේ තියෙන දැනුමින් අපි තීසිස් එකක් ලියලා අපේ උසස් වීමක් හරි එහෙම නැත්නම් වෙනත් මොකක් හරි ක්වොලිෆිකේෂන් එකක් හදා ගන්නවා. හැබැයි කවදාකවත් අපි හිතන්නේ ආපස්සට අපි මොනවද මේ සමාජයට කරලා තින්නේ කියලා. දැන් මේ අලුත් බ්‍රාන්ච් එකක් තමයි ඇප්ලයිඩ් එත්නෝ මියුසිකොලොජි කියන්නේ. නමුත් මේක දැනට ලෝකේ ඉතාමත්ම දියුණු වෙලා තියෙන සහ දියුණු වෙමින් පවතින විෂයක්. ඒකට ඒකෙදි අපි කතා කරනවා කොහොමද මියුසිකල් නොලෙජ්, ස්කිල්ස් ඇන් අන්ඩර්ස්ටෑන්ඩින් මේ කියන, ඒ කියන්නේ දැනුම, කුසලතාව සහ අවබෝධය, සංගීත අවබෝධය කොහොමද අර අපිට උදව් වෙන සමාජය සඳහා භාවිතා කරන්නේ ආපස්සට. එතකොට දැන් මගේ විෂයන් මම ලුබ්ලියානා විශ්වවිද්‍යාලයේ ඔය කියන විෂයන් අමතරව සවුත් ඒෂියන් මියුසික්ස් කියන කොටස කරනවා. කියන්නේ දකුණු ආසියානු සංගීතයේ විශේෂයෙන්ම සංගීත ශ්‍රී ලාංකීය සංගීතය සහ ඉන්දියානු සංගීතය. ඒතර එතින්දි මට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා ශ්‍රී ලංකන් හීලින් රිචුවල්ස් කියන පාර්ට් එක. ඒක ඇත්තටම වැටෙන්නේ මෙඩිකල් එත්නෝ මියුසිකොලොජි කියන විෂය ධාරාවට. ඒ කියන්නේ මේ ලංකාවේ තිබෙන සංගීතයේ සුවපත් කිරීමේ ලක්ෂණ තිබෙන යම් කොටසක් පිළිබඳව හදාරන්නේ. ඔව්, හදාරුවේ සහ මම බෙදාගන්නේ ලෝකයක් එක්ක ඒ දැනුම. ඒ කියන්නේ මොනවද ඒක අපිට තවත් විස්තරාත්මකව සඳහන් කළොත් සහ උදාහරණ සහිතව සඳහන් කළොත්? ඒ කියන්නේ දැන් අපි හිතමු සන්නි යකුම වගේ යාතු කර්මයක් ගත්තොත්. දැන් ඒක ඇත්තටම මගේ PhD එකෙත් මම මේ රිසර්ච් පර්යේෂණ කරලා තියෙන්නේ. සන්නි යකුම, බලි වගේ ශාන්ති කර්මයන්, පිරිත් වගේ දේවල්. දැන් සන්නි යකුම ගත්තොත් අපිට එතෙන්දි මේ වෙස් මුහුණු යොදාගෙන ලෙඩ සුවපත් කිරීම සඳහා මේ අපි ඈත අතීතයේ ඉඳලා මුතුන් මිත්තු පාවිච්චි කරා කියන්නේ අපි දන්නවා. නමුත් දැන් මේ අලුත් විෂයන් හදාගත්තාම තමයි අපිට පේන්නේ ශතවර්ෂ ගණනාවක් පැරණි අපේ සමාජය තුල මියුසික් තෙරපි වගේ විෂයන්ට සම්බන්ධ අංකුර අවස්ථා අපේ පරිසරය තුල තිබිලා තියෙනවා. එතකොට දැන් මේ මං කිව්වා වගේ ශාන්ති කර්ම ගත්තාම සන්නි යකුම වගේ එකක්. එතින්දි මේවා මේ අනුබද්ධ කලාවන්, මේ ඉන්ටිග්‍රේටඩ් ආර්ට්ස් කියලා. සන්නි යකුම වගේ දෙයකදී කොහොමද හඬ පාවිච්චි වුණේ? ඔබේ විෂය වන සංගීතය කොහොමද පාවිච්චි වුණේ මේ සුවපත් කිරීම සඳහා, හීලින් කියන ක්‍රියාවලිය සඳහා? ඔව්, ඒ කියන්නේ දැන් මෙතින්දි හීලින් කියලා කියන එකේදී ඇත්තටම අපි මේ
පුරාතන මේ සෝස සොයාගෙන ගියාම අපිට පේන්නේ එතනින් වෙලා තියෙන සයිකෝതെරපි කියන එක. කියන්නේ මනෝ ශෝධනයක්, මනසින් කෙනෙකු සුවපත් කිරීම. එහෙම නැතුව අපි දැකලා නැහැ කවදාක්වත් ගුරුනාසි කෙනෙක් මේ බෙහෙතක් දෙනවා හරි ඒ වගේ දෙයක් කරන්නේ. එතකොට වොයිස් කියලා කියන එක, එහෙමත් නැත්නම් සවුන්ඩ්ස්, වොයිස් වලටත් වඩා මම සවුන්ඩ්ස් කියන ශබ්ද කියලා කියන එක තමයි මෙතෙන්දි මූලිකම පදනම වෙන්නේ. අර සුපර්නැචරල් වර්ල්ඩ් එක සහ හියුමන් වර්ල්ඩ් එක සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ දැන් අපි මන අපේ පරිසරයේ අපේ ප්‍රජාවගේ මනස හදනවා මේ වෙලාවේදී අපි දෙවි කෙනෙක්ව හරි යක්ෂයෙක් හරි එහෙමත් නැත්නම් අපි බලිවලදී කරන්නේ මේ ප්ලැනටරි ඩීටිස් මේ කියන්නේ ග්‍රහ දෙවියන්ව මේ මේ සභාවට දැන් ගෙන්නනවා. ඒක දැන් මිනිස්සු අපේ මේ ගම්බද ශබ්ද පාවිච්චි වෙලා තිබෙන්නේ කොයි ආකාරයට? ඔව් ඒ කියන්නේ ඒක තමයි මම කියන්න හදන්නේ. එතකොට මේ ශබ්ද වලින් තමයි ඒගොල්ලෝ පෙන්වන්න හදන්නේ. ඒ කියන්නේ වොයිස් එක විවිධ විදිහට ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඒක මේ ස්මූත් අපි හිතන විදිහ මේ දැන් අපි කාමරයක මේ කතා කරන විදිහ එහෙම නැත්නම් අපි සංගීතේ ප්‍රැක්ටිස් කරන විදිහ පිච් එකට එහෙම නෙමෙයි. ඒක අර නැචරල් මේ ස්වභාව ධර්මයේ තුල ඒගොල්ලෝ ඒ වොයිස් එක මේ පාලනය කරන්නේ සහ වොයිස් එක හැඩගස්වන්නේ අර මේ ග්‍රාමීය මනසට තේරෙන විදිහට. දැන් මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා දැන් ඒගොල්ලෝ ඉස්සෙල්ලා බුදුන් දහම් සඟුන් සීපත් කරන වෙලාවේදී කරන පාවිච්චි කරන වොයිස් එක නෙමෙයි යකුන්ට ඇඳ ගන්න වෙලාවට පාවිච්චි කරන්නේ. ඒතුළු එතෙන්දී ඊටාම ගොරහැඬි, ඊටාම භයංකාර මිනිස්සුන්ගේ ඉහිරිගඩු පිපෙන ඒ විදිහ අර වොයිස් එකේ කලර්ස් ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ ඉගෙනගෙනවත් විශ්වවිද්‍යාලයකට ගිහිල්ලවත් ඉස්කෝලේ ගිහිල්ලවත් නෙමෙයි. ඒගොල්ලෝ දන්නවා දෙවියන්ට කතා කරන විදිහ, මේ බුදු හාමුදුරුවන්ට කතා කරන විදිහ සහ යකෙකුට කතා කරන විදිහ. එතකොට ඒ අනුව තමයි ඒගොල්ලෝ ඩ්‍රම්ස් පාවිච්චි කරන්නේ, අනිකුත් ඇන්ක්ලට්ස් හරි ඒ වගේ සවුන්ඩ්ස් ගොඩාක් දුරට පාවිච්චි කරන්නේ මේ වර්ල්ඩ්ස් දෙක මේ සම්බන්ධ කරන්නේ සවුන්ඩ්ස් වලින්. දැන් කොච්චර රූප තිබුණත් වෙස් මුහුණු දැම්මත් ගොක්‍රහන් පාවිච්චි කළ විශාල ලස්සන මේ සැරසිලි හදනවා. ඒ මොනවා කෙරුවත් මේ අර අපි දන්නවා අර සුපර්නැචරල් වර්ල්ඩ් එකේදී කියන අපිට නොපෙනෙන මේ ග්‍රහ දෙවියන් හරි යක්ෂයින් හරි මේ කෙනෙකුට කතා කරන්න පාවිච්චි වෙන්නේ සවුන්ඩ්ස් කියන එක. දැන් අපි ওই ගැන එච්චර ලොකු අවධානයක් යොමු නොකළාට මේ ඇත්තරම නම් ඒ මේ කෝ එක කියන්නේ මොකද්ද? හරය තමයි මියුසික් කියලා කියන්නේ. ඒකට එතෙන්දි සවුන්ඩ්ස්. ඉතින්දි අර අපි මියුසිකල් සවුන්ඩ්ස් කියලා වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ හරියට නිශ්චිත කම්පන සංඛ්‍යාතයක් සහිත මේ සවුන්ඩ්ස් නේ අපි සංගීතයේ හදාරනකොට සරිගම පදණී විදිහට හොයාගන්නේ. එහෙම නැත්නම් ඩෝරේ මී ෆා කියලා ගන්නෙ. නමුත් දැන් ඒත් මියුසිකල් ඒකට ඒක මේ පෙන්වන්න පුළුවන් ද නිදර්ශනයකින් කොහොමද මේ වෙනස වෙන්නේ කියලා මේ නිවැරදි ශ්‍රුතියානුව කරන ගායනයක් සහ එහෙම ශ්‍රුතියෙන් තොරව ශබ්දේ විතර පාවිච්චි කරන ආකාරය. ඔව් ඒ කියන්නේ මෙහෙමයි මේ අශෝක මහත්තයා දැන් මෙහෙම උදාහරණයක් කිව්වොත් දැන් අපි කියනවා දැන් සවුන්ඩ්ස් කියලා කියන එක දැන් අද එත්නෝ මියුසිකොලොජි වලදී කතා කරනකොට අපේ බොඩි එක සම්පූර්ණ බොඩි එක මේ මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඒ කියන්නේ බොඩි පර්කෂන් කියලා වෙනමම ෆීල්ඩ් එකක් තියෙනවා. ඊළඟට IBMF කියලා ඉන්ටර්නැෂනල් බොඩි මියුසික් ෆෙස්ටිවල් කියලා හැම අවුරුද්දක මුළු ලෝකෙම පැවැත්වෙනවා. ඒ හැරුණාම දැන් තවත් එකක් තමයි පෝර් වගේ කියන්නේ ගානාවල තියෙනවා හොන්ක් කියන්නේ හොන්ස් පාවිච්චි කරලා මේ සවුන්ඩ්ස් මේ මියුසික් CDs පවා ඒගොල්ලෝ නිකුත් කරලා තිනවා. ඊළඟට දැන් ක්‍රෝයේෂියා වගේ මේ සාදාර කියන ප්‍රදේශයේ ඒගොල්ලෝ සී වේව්ස් කියන්නේ මුහුදු වේව්ස් පාවිච්චි කරලා ඒක ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ සී ඕගන් කියලා. දැන් ඒ කියන්නේ සංගීතය කියන එක විවිධ පැතිවලට ගිහින් තිනවා. එතකොට එතෙන්දී අර අපි හිතන පන්ති කාමරයේ අපි ෆෝක් මියුසික් එකක් උගන්වනකොට පිච් එකට ගායනා කරනවා කියන එකම අපි අර ෆෝක් මියුසික් කියලා කියන එකේ මේ ඔතෙන්ටිසිටි කියන එක විකෘති කිරීමක් කරන්නේ. කියන්නේ දැන් ඕපන් ස්පේස් එක කතා කරන කෙනෙකුට මේ අපි කතා කරන මේ ස්මූත් වොයිස් එකකින් කතා කරලා බෑ. හරි ලවුඩ් වොයිස් එකක් ගන්න ඕන. ඒතොර ඉතින්දි ඒ වගේ මේ කලර්ස් පාවිච්චි කරන්න ඕන මනුෂයාට හැංගෙන්න. ඇත්තට මේ යකෙකුටද කතා කරේ? දැන් අපි නික සාමාන්‍ය විදිහේ නිකන් හලෝ කියලා කියන එකයි මෙහෙම දැන් අපි කියන සැරෙන් ළමයෙකුට හරි කතා කරනකොට ඒ ටෝන් එකේ තියෙනවානේ මේ කලර් එක වර්ණයක් තියෙනවානේ. අන්නේ වර්ණය තමයි ගත්තේ. අපි ඒව දැනගෙන හිටියේ නැහැ ඒ කාලේදී. අපි මිනිස්සු මං හිතන දැනගෙන හිටියෙත් නැහැ. නමුත් ඇත්තටම නම් ඒ මත තමයි මේ සයිකෝതെරපි කියලා කියන කාරණාව කලේ. එතකොට මෙඩිකල් එත්නෝ මියුසිකොලොජි කියන විෂය ඇතුලේ ඔය කියන සංස්කෘතික රාමුව, සංගීත රාමුව සහ මෙඩිසිනල් කියන්නේ වෛද්‍ය විද්‍යාත්මක කාරණාවක් සිද්ධ වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අද ජර්මනියේ තියෙනවා
මේ ලාෆින් ස්ටූඩියෝස් කියන්නේ මේ මිනිසුන්ව හිනස්වීම සඳහා ස්ටූඩියෝස් තියෙනවා. ඇයි ඒ මොකටද? කියන්නේ දැන් අද යුරෝපියන්ස් ලගත්තාම ඉතාම ඉන්ඩිවිජුවලයිස්ඩ් ඒ කියන්නේ ඉන්ට්‍රෝවර්ට් විදිහට හැදුණු පරිසරයක ජීවත්වන මිනිස්සු. ඒගොල්ලෝ අපි වගේ ෆියුනරල් එක කඳන්නේ, අපි වගේ හිනහා වෙන්නේ වැඩිපුර, අපි වගේ ෂෙයා කරන්නේ අපේ ෆීලිංස්. දැන් අපි කෙනෙක් අසනීපයින, දැන් අද අශෝක මහත්මයන් අසනීපයි, ඒකට කොහොමද ඔබට කොහොමද දැන් බෙහෙත් ගත්තද ඒ වගේ අපි අහනවනේ. නමුත් ඒ මිනිස්සු දැන් අපි ගියහම දැන් ස්ලෝවිනියාවෙත් එහෙමයි, දොබරදාන් ඒ කියන්නේ ගුඩ් මෝර්නින් වගේ කිව්වා එච්චරයි. ඊට පස්සේ අවශ්‍යතාවයක් තිබුණොත් මිසක් වෙන ඔයාට අසනීපෙන් හිටියලු නේද එහෙම කවදාකවත් අහන්නේ. ෆියුනරල් එකේ ඒගොල්ලෝ අඬන්නේ. එතකොට දැන් මේගොල්ලන්ගේ ඔක්කොම අර ස්ට්‍රෙස් කියලා කියන එක මේ ප්‍රෙස් කරගෙන ඉන්නේ, මේව එළියට දාන්නෙම නැහැ. එතකොට ඒ නිසා විශාල වශයෙන් ඩිප්‍රෙෂන්ස් කියන තත්ත්වයන්, මෙන්ටලි මෙරිටාඩඩ් තත්ත්වය, ඒ කියන්නේ මානසික අසහන තත්ත්වයන්, මේ වගේ බොහෝ තත්ත්වයන්ට ඒගොල්ලෝ මූණ පානවා. එතකොට දැන් මේ සංගී මේ සෝරි මේ මෙඩිසිනල් මේ කියන්නේ වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා, මේවට කොහොමද මේ උත්තර දෙන්නේ? කියන්නේ වෛද්‍ය විද්‍යාව කියලා කියන එකේ මේ මේ පෙත්තකින් වගේ දෙයකින් මේක සුව කරන්න බෑ. එහෙමනම් මේ 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 මිනිස්සුන්ව රිලැක්ස් කරන්න ක්‍රම තියෙන්න ඕන. දැන් එක උදාහරණයක් තමයි ඒ ලාෆින් ස්ටුඩියෝස් කියන. දැන් අපි උදාහරණයක් විදිහට අපේ රටේ කෝලම් නාට්‍ය ගත්තොත්, කෝලම් නාට්‍යයේ කෙලින්ම බද්ධ වෙලා තියෙන්නේ අර රූරල් කියන්නේ ග්‍රාමීය ජනතාවගේ මේ මේ එන්ටර්ටේනින් එක පැත්තකින්. එයාලා විනෝදස් වාදේ ලබා දීම. ඉතින් ඒ වගේම ඒගොල්ලෝ පාවිච්චි කරන මේ යක්කුවුන්ව ගෙන්නලා හරි එක එක චරිත, විවිධ චරිත ගෙනාවහම ඒගොල්ලෝ මේ අර දෙපිටික කැපෙන වචන පාවිච්චි කරලා කෙරුවේ හූ කියලා හිනහා වෙලා. ඒ කියන්නේ යාලගේ සමහර වෙලාවට මේ සමාජයේ තිබුණු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒක පුද්ගලයෙකුගේ මේ වැරදි හැසිරීම වෙන්න පුළුවන්. ඒව විවේචනය කිරීමක් කරගත්තා. එතකොට ඒ වෙලාවේදී මිනිස්සු කෑගහලා හිනා වුණා, අප්පුඩි ගැහුවා. දැන් අදටත් අපි ගෙදර ඇතුලේදී අපිත් දැන් ඒ විදිහටම ඇත්තටම බොහොම කොටුවෙමින් යන්නේ. නමුත් තාමත් අපිට තවත් පොඩ්ඩක් තව තියෙනවා, මේ කියන්නේ මිනිසුන්ගේ හැඟීම් තියෙනවා ගෙවල් වල ඇතුලේ. අපි කතා බහ කරගන්නවා ටෙලිනාට්‍යයක් වගේ දෙයක්, එහෙම නැත්නම් වෙනත් විහිළු කතාවක් දැක්කම අපි හිනා වෙනවා. හිනා වෙලා ඒක පොඩ්ඩක් ඩිවලොප් කරගන්න කියන කතාව තව ටිකක් ඒක අපි කතා වෙන ගතියක් අපිට තාම තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපිට ඒ තරම්ම දැඩීව ඒ ප්‍රශ්නේ දැනට නැහැ. නමුත් අනාගතයේදී අපිට ඒ වගේ ප්‍රශ්න වලටත් මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඔබ ඉන්දියා රාගධාරි සංගීතයත් ඔබ හදාරන ඔබගේ ගමන තුලදී ඉන්දියා රාගධාරි සංගීතයේ තිබෙන මේ කියන මේ මානවවංශ සංගීත ලක්ෂණ සහ ඔබ දැන් කටයුතු කරමින් සිටින මේ හීලින් මියුසික්, එහෙම නැත්නම් මිනිසුන්ට සහනයක් ගෙන දීමේ සංගීතය පිළිබඳ ලක්ෂණත් එක්ක සලකා බලනකොට අපේ දේශීය සංගීතයේ ලංකාවට අනන්‍ය වූ සංගීතයේ තිබෙන වෙනස්කම් මොනවද මේ උත්තර ಭಾರತೀಯ රාගධාරි සංගීත පද්ධතිය සහ ලංකාවේ පද්ධතිය අතර කරන සංසන්දනයේදී? මේ අශෝක මහත්මයා, දැන් මම සාමාන්‍යයෙන් එහෙම මේ එහෙම අපිට සංසන්දනය කිරීම ඇත්තටම උචිත නැහැ. හේතුව මොකද? දැන් අපි දැන් ඔය කම්පැරටිව් මියුසිකොලොජි කියලා කියන කාලය තුළ, කියන්නේ ෆෝක් මියුසික් රිසර්ච් වලින් කම්පැරටිව් මියුසිකොලොජි වලට ඇවිල්ලා නෙත් මියුසිකොලොජි වලට ඉන්නේ. දැන් කම්පැරටිව් මියුසිකොලොජි කියලා කියන තත්ත්වයේ තියෙන වෙලාවෙදී අපි හැම වෙලාවෙම කිරුවේ අර මෙහයි කල්චර් එකත් එක්ක අර ප්‍රිමිටිව් සොසයිටිස් කියලා, ඒක අප්‍රිකා වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා වෙන්න පුළුවන්. අර ඒගොල්ලෝ යුරෝපියන්ස් හැම වෙලාවෙම බැලුවේ පහත කෝණයකින්, මේගොල්ලෝ අයියෝ හරි ප්‍රිමිටිව්නේ ප්‍රාථමික කියලා කියන එහෙම කම්පැරටිව් ස්ටඩීස් කෙරුවේ. දැන් එත්නො මියුසිකොලොජි ඇතුලේ අපි ඒ විදිහට අර කෝණ වලින් බලන්නේ. දැන් මගේ මේ ඉන්දියන් මියුසික් තමයි මගේ බේස් එක. ඒ කියන්නේ මම ඉගෙන ගත්තේ බනාරස් හින්දු යුනිවර්සිටි එකේ කැලණියෙන් පස්සේ මගේ මාස්ටර්ස් වලට. ඇත්තටම නම් දැන් අපිට පන්ති කාමරේ අපි ඉගෙනගෙන තියෙන්නේ අර සා කියලා පටන් අරගෙන මේ කියන්නේ සරිගම පදනි කියන සොර හතේ පිහිටවල තමයි අපි ජන ගීයක් උගන්වන්නේ. අම්මා පල්ලා බඹරුන් අත වරද නැති කැලි පිපේන. දැන් මේ වගේ බඹර කැපීමේ කවියක් ගත්තාම අපි හැම වෙලාවෙම අර පිච්චේකට සිං කරන්නේ.
ශෘති හොයනවානේ. දැන් අපි ළමයින්ව ජජ් කරන දැන් විභාගයක් ගත්තාම ඔයා ශෘතියෙන් පිට කිව්වා. දැන් ජනගීතයක් ශෘතියෙන් පිට කිව්වා කියලා කිසිම කෙනෙක්ව ෆේල් කරන්න බෑ, ලකුණු අඩු කරන්න බෑ. නමුත් අපි ඉගෙන ගත්තේ ඒ පරිසරයක් තුළ. දැන් ඇත්තටම නම් මේ ෆෝක් මියුසික් කියලා කියන එක මේ පන්තිකාමරයට ගේනවා කියන්නේම රිවයිව් කිරීමක්, විකෘති කිරීමක්. ඒ කියන්නේ අපි පුරුදු කරනවා ළමයාව අර ඕපන් එයා එකක, ඒ කියන්නේ මේ විවෘත්ත පරිසරයක ගායනා කරපු, ඒ කියන්නේ අනිත්‍යක කමියුනිකේෂන් චැනල් එකක්. ඒ කියන්නේ ඒක මේ වගේ මේ සොෆ්ට් වොයිස් එකකින් කියලා බෑ. ලවුඩ් ඉතාම මේ ගොරහැඩි රැකියාවක් කරන අතරේ දුෂ්කර කාර්යයකින් නිලන අතරේ තමයි මේ ප්‍රකාශනය කරන්නේ. ඒකට මේ ප්‍රකාශනය කිරීමම ලොකුම මේ කියන්නේ මේ අපි කියන මේ ස්මූත් එකක් නෑ. ඒක දැන් ඒක අපි පන්ති කාමරයට ගෙනල්ලා උගන්වනවා කියන්නේ විකෘති කිරීමක්. ඒකට දැන් ඒක පළවෙනි කාරණාව. දැන් මගේ දැනුමත් එක්ක ඔබතුමා ඇහුවා කොහොමද ඉන්දියන් මියුසික් සහ ඒ දැනුමින් අපි අපේ ෆෝක් මියුසික් බලන්නේ කියලා. දැන් මම කියන්නේ මේ ෆෝක් මියුසික් කියලා අපේ රටේ තියෙන සංගීතය ඉතාම රිච්, ඉතාම පොහොසත්. ඒක අපිට සරිගම පදණී හරි ඩෝරේමීෆා වලින් හරි වෙනත් මේ ස්කේල්ස් වලින් අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද හේතුව මම එක උදාහරණයක් කියන. දැන් මම සාමාන්‍ය යුරෝපියන් යුනිවර්සිටිස් වල හරි ඇමරිකාවේ දැන් මේ අවුරුද්දේ මම කැලිෆෝනියා විශ්වවිද්‍යාලේ හිටියා. ඉතින් ඒ ගණන වෙලාවේදී මම හැම වෙලෙම කියනවා මේ අපේ ෆෝක් මියුසික් හරිම ලේසි. ඒ කියන්නේ මගේ හැඟීම තියෙන්නේ එහෙමයි. දැන් අපිට අපේ පන්ති කාමරේ අපිට ගන්නේ පීරියඩ්ස් කීපයයි ෆෝක් මියුසික් කියලා. ඒක කෙරුවාම අපි හිතනවා මේ තමයි ජන සංගීතය අපේ. ඕක මේ පීරියඩ්ස් දෙක තුනකින් හරි මාසිකින් වගේ ඔක්කොම තියෙන ගීත ටික ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් කියන හැඟීම. දැන් ඒක එහෙම කියලා දැන් මම සමහරවිට සිං කරලා පින්නන සමහර ෆෝක් ටියුන් එකක් බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට මැනලාවි මිටක් දුන්නා ඉමෝෂනල් සිංගින්. ඒ කියන්නේ එතින්දී අපිට කෙනෙකුට මේ අඬවන්න පුළුවන් හැඟීමක් මේ දෙන්නේ. එතකොට දැන් ඒ යුරෝපියන් ඔඩියන්ස් එක ශිෂ්‍යෝ කියනවා මේවද මේ ලේසි කියන්නේ. එයාලට හිතන්නවත් බෑ මේ වගේ ගායනාවක් කරන්න. ඒ කියන්නේ එයාලා හුරුදු වෙලා තියෙන පුරුදු වෙලා තියෙන නොටේෂන්ස් වලට, නොටේෂන් රීඩින්ග්ස්. දැන් ඉම්ප්‍රොවයිසින් කියන එක ඒගොල්ලන්ගේ සිස්ටම් එකේ දැන් තමයි ජෑස් මියුසික් වල තියෙනවා. නමුත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තියෙන්නේ මේ කම්පොසිෂන්ස්. එතකොට මේ කම්පොසිෂන් එක ෆලෝ කරලා ගායනය හරි වාදනය හරි කරනවා මිසක් මෙහෙම හිතලා දැන් අපි මේක ඔටෝ කියනවනේ. දැන් මේ කොහොමද මේ අකපේලා? දැන් ඒ කියන්නේ වොයිස් විතරයි, මොනවත් කම්පනිමන්ට් එකක් නැහනේ. දැන් මේක ගන්න කොහොමද? දැන් මම කොහොමද කියන්නේ මේක ලේසි කියලා. දැන් ඒගොල්ලෝ හරි ප්‍රශ්නයක්. දැන් ඊට පස්සේ මම තනියම කල්පනා කරුවා ඇත්තටම මම කියන්න හොඳ නැහැ මේ ලේසි කියලා කියන දේ. ඇත්තටම දැන් එහෙම අර කම්පයා කරන්න මම මේ ඉන්දියන් මියුසික් මම මේ පහත් කිරීමක් හෝ අපේ සංගීතයේ අපේ දේශීය උරුමය පහත් කිරීමක් හෝ එහෙම මම දකින්න කැමති නැහැ. හේතුව හැම සංගීත පද්ධතියක් ඇතුළෙම ඒකට උරුම වුණු වටිනාකමක් අගයක් මේ තියෙන නිසා. ඔව්, අපි හොඳ තැනකින් මේ නවතින පළවෙනි වැඩසටහන හැම සංගීත පද්ධතියකටම උරුමයක් වටිනාකමක් තියෙනවා කියන අදහසයි ඔබ මතු කරන්නේ. අපි අද සංකතන සංවාද මණ්ඩපේ අපිට ලැබෙන කාලය සීමා වෙන නිසා නවත්වනවා. නමුත් මේ සංකතනේ නවතින්නේ නැහැ. මේ සංකතනේ මානව වංශ සංගීත විද්‍යා පිළිබඳ සංකතන අපි ලබන සතියේටත් පවත්වාගෙන යනවා. මහාචාර්ය ලසන්ති මනරංජනි සමගම අද සංකතන සංවාද මණ්ඩපයට සහභාගී වුණේ අය ලසන්ති මනරංජනි, ලුබ්ලියානා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක්. ඔබට බෙහෙවින් ස්තුතියි. සංකතන සංවාද මණ්ඩපයේ නිෂ්පාදනය කළ ඉන්ද්‍රනිල් ජයවර්ධන, ඉදිරිපත් කළ මම දර්ශන අශෝක කුමාරා.